sarasana hindi mu api bala එහෙනම් පුංචි පොල් ගන්නද? හා. තව මොනවද ඉතින් උයන්නේ? තව මොනවද පුංචි හදන්නේ? පරිප්පුයි චිකනුයි උයමුද? හැබැයි සැරට නම් බෑ. ආ, එහෙම බෑ. දැන් පොඩි නෑනේ. සැරට ගන්න පුරුදු වෙන්න ඕනේ. මොකද තාත්තේ මේ පොඩි ළමයින්ට ඔරවන්නේ? පොඩි ළමයි එක්ක මගේ ගනුදෙනුවක් නැහැ. ගනුදෙනු කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් හිනා වෙන්නකෝ. පවුනේ. හිනා වෙන්න මෙතන මොකද මේ හිනාවීමේ තරගයක්ද? තාත්ත නම් මහා දුෂ්ටයි. දැන් මෙහාට එක්කන් ආවේ ඇයි මෙයාව? ඇයි මොකද? නකෝ තාත්තා මෙයාගේ අනේ තාත්තේ මට කියනවා මොකටද ඒ කාලේ මට ඕන නිසා පුංචි සියරම් පිනත මම ඉන්නවට අනේ එහෙම නෑ මණික එයා ඔය විහිළු කරන්නේ අම්මෝ ඇයි මුදම විහිළු තමයි මට බය හිතනවානේ කොහේන පුංචි ළඟට පුංචි ඉන්නවනේ කාටවත් බය වෙන්න ඕනේ නෑ හරිද හරිද දෝතට පුරවා නහව
කොහෙද මේ යන්නේ? මං ගෙදර යන්න ඉන්නේ. ආ යා මං ගිහින් දාන්න. නෑ නෑ ඕනේ නෑ දේවක. ඔයා යන්න. හරි හරි යන් මම ගිහිල්ලා දාන්න. නෑ කමක් නෑ මං ටැක්සි එකක් දාගෙන යන්න. අනේ මේ මට පරක් වෙනවා. යන්ද? යන්කෝ. මං ගිහිල්ලා දාන්න. යයියා. යන් ඉතින්. කොහෙද ගියේ? නිරාෂා? කොහෙද ගියේ? දුවකෝ. දුව පුංචි එකන් ගියානේ. උදේ? ඔව්. එයාලා ගෙදරද? ඔව්. හෙයි. නෑ නිකන්. කොහෙද වගේ? ඒ මේ මොකද මේ? මම බලන් හිටිය දවල් වෙනකම්. මොකද්ද? ඩේ කියයි කළා. අයියෝ දෙයියනේ මං හිතුවේ ඒ කියලා. අනේ මට කියන්න බැරි වුණානේ. ඇත්තටම මම හිතුවේ නෑ. මොකද හිතුවේ නැත්තේ? නෑ නෑ කියන්න කියන්න. මම හිතුවේ නෑ ඔයා මං ඒ කියලා. ඇත්තටම මං එහෙම හිතන එක වැරදි තමා. මොකද ඔයා හැමදාම එනවනේ. නෑ ඉතින් මතක් වෙන්නේ හිතේ තියෙන අනුපිළිවෙල අනුවනේ. ඒ කියන්නේ? නෑ ඉතින් මාව මතක් වෙන්නේ මාව හිතේ තියෙන තැනත් එක්කනේ. මට උදේ නැගිටිනකොටම ඔයාලා දෙන්න මතක් වුණාට ඔයාලටත් මාව මතක් වෙන්න ඕනි කියලා නීතියක් නෑනේ. ඒක මගේ හිත. මේක ඔයාගේ හිත. මං එහෙම හිතුවේ නෑ. එහෙම තමයි කියන්නේ. හේ වුණාට එහෙම හිතන්න ඕනෙත් නෑ. ඔයා තරහින් කතා කරන්නේ. අනේ නෑ. හරි ඊට පස්සේ මොකද කරේ? මොනව කරන්නද? ගෙදර යන්නත් බෑ. මං නිකන් ටවුන් එකේ ඇවිදවිදි හිටියා. රෙදි කඩවලට ගිහිල්ලා බොරුවට රෙදි බැලුවා. කෑවා. අවුවේ පාරේ ඔහේ ඇවිද ඇවිද හිටිය. දැන් මේ ගෙදර යන ගම. අනේ වන්දප්පා. ඇයි? ඇනික. වදේ නේ මගේ. අනේ නෑ. අපි නිසා ඔයාටයි වදේ. මම ඒකයි කල්පනා කරේ. අනේ එහෙම කියන්න එපා දේවක. මට කවදාවත් ඔයාලා දෙන්නව වදයක් වෙන්නේ නැහැ. මාව ඔයාලට වදයක් වුණා. මොකදම්? ඇයි? ඔය මූණේ හැටි? අනේ මගේ මූණේ හැටි බලන්න ඕනේ නැහැ. උඹ උඹේ ගෑණිගේ මූණ බලාගනින්කෝ. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ?
දැන් කෝ? ඇයි ගෙයි නැද්ද? ගෙයි. ඔව්. බප්පිනේද බං? ඇයි? ගෑණි ගෙයිද එළියද කියලා උඹ දන්නේ නැහැ. මම හිතුවේ ගෙයි කියලා. උඹ හිතනකොට එයක් කරලා ඉවරයි. කොහෙද ගියේ? කවුද දන්නේ? ඉතින් අහන්න එපැයි. කියනවා නම් අහන්න බැරිය. ඇයි දැන් කියලා නෙවෙයිද ගියේ? නෑ. මාර ගෑණියන්නේ. ආපු දෙන්කො. ආවහම මොනවද ඉති? උඹ බණේ. එයා අහගෙන ඉන්නේ. නැතු ඉතින් මරන්නද කියන්නේ? ඔය එන්නේ. ඔයි. ඇයි? අම්ස කොහෙද ගියේ? ගමන. කොහෙද ගමන? ගමනක් ගියා. තමුසේ ගිය ගමන කියනවා. මං යාළුවෙක් ඉදර ගියා. කවුද යාළුවා? මේක මල කරදරයක් යන්නේ. මං පොඩි ළමෙක් දොච්චර මගෙන් අහන්නේ. මම තමුසගේ මිනිහා. ඉතින්? ඉතින් මට අයිතියක් තියෙනවා තමුසේ යන්නේ එන්නේ කොහෙද කියලා දැනගන්න. එහෙම අයිතියක් තියෙනවා නම් ඔයත් කියන්න මට. මං ඔයගේ ගෑණි. ආ. ඔව්. අනිත් එක ඔයා මේක හොඳට මතක තියාගන්න. මං යන එන ගමන් බිමන් ගැන ඔයාට සැකයක් තියෙනවා නම් කාවෙන් ගෝ මාත් එක්ක යන්න එන්න. මට ඕන තැන් වල මාව එක්ක යන්න. මට වෙන වැඩක් නැහැ කියලා හිතුවද? හා එහෙනම් ඉතින් ඔයා ඉන්න විදිහට ඉන්න. මගේ ගම මම බලා ගන්නවා. අහගත්තනේ ඕං උඹේ ගෑණි. අනේ බං. අම්මයි පුංචි අම්මයිනි. ඒ දෙන්න එකම වගේ නේද? ඔව්නේ. එහෙම වෙන්නේ කොහොමද? නියුන්නු කියලා කියන්නේ එහෙම වුණාමනේ පුතේ. හොස්පිටල් එකෙන් එකම වගේද දුන්නේ පොඩි කාලේ? ඔව්නේ. ડોක්ටර් අංකල් මගෙන් ඇහැව්වා. මං හා කිව්වා. හිටියේ නැතුව ඇති නේද පුතේ? ඇයි? චූටි දු හරීම ලස්සනයි. හරීම හොඳයි. එහෙම අය දෙන්න දෙන්න නෑනි පුතේ. හරි අඩුයි. අම්මට දැන් වෙඩින් එකකට උනත් යන්න නම් පුළුවා. ඔන්න පටන් ගත්තා. මොකද්ද කියන්නේ? ඔන්න පටන් ගත්ත බත් කවන්න. මං යනවා මේ ගෙදර. ඒ මොකද? තාත්තලාගේ ආච්චිලා ගෙදර ගියත් බත් කවනවා. මේ ආවත් බත් කවනවා. මට මේ මෙහෙ ඉන්න. ඒ උනාට කන්න ඕනේ නේ පුතේ. නැත්තම් කොහොමද ඔයා ලොකු වෙන්නේ?
ලොකු වෙන්න බත් කන්න මොන දාච්චි? ඕනි චූටි මැනික. හැබැයි ටිකයි. හා. පුංචි ටිකක් කවන්නම් හොඳේ. ආච්චි. ඇයි සීයමට ආදරේ නැත්තේ? අනේ නෑ පුතේ. සීය ඔයාට ආදරේ. බොරු බොරු. බොරු නෙවෙයි. මං කිව්වනේ. නෑ ආදරේ කිව්වට එයා මට ඔරවනවා. අම්මේ ආදරේ කොහෙ හංගන්නද? පොඩි කාට තේරෙනවා සිය හිතන්නේ මොකද්ද කියලා. එයා දන්නේ නැහනේ ඒක. කමු. මම වෙලාවක කියනවා හැබැයි ඉතින් මේ 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 ඇයි පොඩි කෙල්ලට ඔයයි මායි දෙන්නම ඉන්නවනේ එයා නැතුවට කමක් නැහැ මෙතන රණ්ඩු වෙන්න ලෑස්ති වෙන්න එපා ඉන්නකෝ ඉන්නකෝ මං කරන්නම් හොඳ වැඩක් කිව්වද ඒ දුව ඇහුවද? ආගෙන නම් හිටියා. හැබැයි හිතට ගත්තද කියලා නම් දන්නේ නැහැ ඉතින්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මහත්තයා. මොකද්ද? එයා අපේ දරුවා තමයි. ඒ වුණාට දැන් දොස්තර කෙනෙක්. නෝනේ. දොස්තර කෙනෙකුට උපදෙස් දෙන්න. අපි කවුද? එහෙම කියන්න එපා නෝනේ. ඇයි දොස්තර කෙනෙක් කියලා එයා සියල්ල දත්ද? එයා දන්නේ එයාගේ විශේෂ දැනුම විතරයි. ජීවිතය පැත්තෙන් එයා තාම පොඩි දරුවෙක් වගේ. ඔහොම කියනකොට මට බය හිතෙනවා. නැත්තම් පොඩ්ඩක් හිතන්න ඕනේ. එයා පසන්න තෝරගත්තෙත් එයාගේ ওই පොඩි මනසින්නේ. ඒ කාලේ. ඔව්. පසන්ගේ ගෙදර අයගේ දැනුම බලන්න මහත්තයා. ඒ කාලේ අපේ කෙල්ලට විරුද්ධ වෙලක් තියෙනවා. ඕවේ මායජන්ත ආමුදුරු ඉන්නවද ගෙදර? අපේ මහත්තයා. අපේ මහත්තයා. කවුද? මම මේ වෙන්න මස්සිනා. ආ. මිල්ටන්නේ ඇත්වටෙන්ඩ අවසරයිද එන්න එන්න කොහෙද ගී පාටියක් තිබුණා යාළුවෙකුගේ ඒකට ගියා මිල්ටන්ට වගේ හැමදාම පාටි දෙන යාළුවෝ නැහනේ අපිට හිත හොඳ වෙන්න ඕන මහත්තයෝ. එතකොට තමයි යාළුවෝ එක්කගෙන ගිහිල්ලා පාටි දෙන්නේ. අපේ හිත හොඳ නෑයි කියන්නේ. මං එහෙමම කියනවා නෙවෙයි ඉතින්. හැබැයි මගේ හිත හොඳයි කියලා මම දන්නවා. හරි හරි. දැන් මොකද මේ? මම ආවේ දෙකින් එකක් කතා කරගෙන යන්න. මොකද අපි මේ දොස්තර නෝනාගේ පසන් පුතාගේ කසාදෙ දැන් සිද්ධ වෙන්නෙම නැද්ද?
එහෙම කොහමද? එහෙම තමයි. එහෙම කොහමද කරන්නේ? ඇයි බැරි? ඇයි මොකද හේතුව? ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ නැති බව තීරෙන්නේ දැන්ද? ඈ? ඔව්. අපි දැන්නේ පසම් පුතා ගැන දැනගන්නේ මිල්ටන්. දෙන්න යාළු වෙච්ච දවස්වල ඔයාලා අපේ දුව ගැන දන්නෙත් නැහැ. අපි හරියටි පසන් ගැන දන්නෙත් නැහැ. අයියෝ කලින් ඇහුවනම් කියනවනේ. ඔගොල්ලෝ ඒ කාලේ අපේ දුවට විරුද්ධ වුණානේ. බැනලක් තියෙනවනේ. කවුද හිතුවේ ඒක දොස්තර නෝනගෙනෙක් වෙයි කියලා? මේ මිල්ටන් කරුණා කරලා බහිනව එළියට. මොකද්ද? පොස්සක් ගන්න කලින් බහිනව එළියට. ඇයි ඇයි මොකද හේතුව? ඇයි? ආ ආ මම බහින්නම් එළියට. හැබැයි මේ කේස් එක ලීසින් අතාරින්නේ නැහැ. අපේ කොල්ලට පාරේ බහල යන්න බැරි කරා. අර ඉන්නේ කොල්ලෙක්ද? එහෙම නැත්නම් කෙල්ලෙක්ද? අර ඇරි කොල්ලද කෙල්ලද කියලා මම පෙන්නන්නම්කෝ. මේ මිල්සා ලේසින් කේස් එකක් අතරු වුණියක් නෙවෙයි. මේ වචනේ ඕනේ කියලා දන්නවා. දේවක දේවක කවුද? මම මේ නිරාෂා. නිරාෂා මේ එන්න වාඩි වෙන්න එන්න. වාඩි. තේ හදාගෙන? ඔයා හදාගත්තද? නෑ. එහෙම? මේ අපේ ගෙදර ඉන්න මැජික් කාරේ. කිව්ව ගමන් තේ එකක්ම වල දෙනවා. හරි හරි. මන් දන්නවා. ඔයා හදාගත්තා. ඔව්. රසට හදන්න පුළුවන්ද? බිල බලනවද? නෑ නෑ. ඕන නෑ. ඇයි බයයිද? මම මොකටද අනේ බය වෙන්නේ? නෑ මේක බීලා මැරෙයි කියලා. ඔය අසවිස නන්දාලා නෑ ඉතින්. හැබැයි මට එක දෙයක් නම් ෂුවර්. ඒ මොකද්ද? මේ තරම් රස තේ එකක් ඔයා මීට කලින් නම් බීලා නෑ. ඇයි එහෙම කියන්නේ? එහෙම තමයි. මම මේ මාරක් පිරියන් ඉන්නේ. ඇයි ඒ? ඒ තරම් රසයි. මේ වාටියේ කාවිංග ගැහුවද? ඇයි? නෑ. ඊයේ මං එක්ක ආවා කියලා පරක්කු වෙලා. එයා දන්නේ නැහැ මං ඔයත් එක්ක ආවි කියලා. ආ. හැබැයි බැන්නනි. නෑ. බැන්නෙත් නෑ. ඇයි? මට ඇහුණා. මොනවද? ඒ වෙලාවේ මං ඔයාලගේ දොර ළඟ හිටියේ. ඇහුණාද? ඔව්. මොනවද ඇහුනේ? මේ ඔයා නොකිය හංග ගන්න හදපු දේ තමයි ඇහුනේ. තේරුණා? ඒක මට සාමාන්‍ය දෙයක්. හැබැයි එහෙම කතා කරද්දි කිසිම ආදරයක් නැහැ නේ. කාගෙන්ද? එයාගේ. ඒව මට දැන් පුරුදුයි. පුරුදුයි? නැතිකමට.
ඉතින් මං වෙන මොනවා කරන්නද? අයියා එහෙම කතා කරන්න වට? මං දන්නේ නැහැ ඉතින්. කොයි වෙලාවෙත් එහෙමද? ඔව්. තරහ යන දෙයක් නෙවෙයි වෙන දෙයක් ඇහුවත් එයා හැම වෙලෙම කතා කරන්නේ තරහින්. ඕනම දෙයකට එයා කතා කරන්නේ තරහින්. හැමෝත් එක්කම? අපෝ නෑ. මාත් එක්ක විතරයි. ඉතින් ඔය ඇහුව නැද්ද ඇයි කියලා? එහෙම අහලා මං බැනුම් අහලා තියෙනවා. මාර මිනිස්සෙන්නේ. එහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නා කියලා දැනගත්තේ මං එයාගෙන්. කිසිම හේතුවක් නැතුව කේන්ති අරගෙන මූණ බුකෝගෙන ඉන්නවා. මේ මං නිකන් ඇහුවේ හොඳේ. අනේ ඒකට කමන්නේ. මට හංගන්න කිසි දෙයක් නැහැ. අපි දෙන්නගේ හැටි ගැන හැමෝම දන්නවා. චූටිදු දැන් මුණකට හෝදගෙන පුංචිත් එක්ක සාදු පාන තියන්න ලෑස්ති වුණොත් හොඳයි නේද? හා තා චුට්ටක් ඉන්නද? මේ අහන්නකෝ. ඇයි? උදේ ඉඳලා සෙල්ලම් කරලා දැන් මහන්සි නැද්ද? නෑනේ. ආච්චි. අර ඔරවනවා ආට පේනවද? කවුද? අර සීයා. අසිත. මොකද? අසිත. ඇයි මොකද මොකද? මොකද මේ? ඇයි? කාට පාඩම් කරනවද නම? අවුරුදු 20 ගානක් තිස්සේ කියනවනේ. කාට පාඩම් කරන්න දෙයක් නැහැ. මට මතකයි. එහෙනම් කියන්නේ ඇයි කියලා? මම වැඩක්. ආච්චි. එයා එක්ක කතා කරන්න එපා. එයා මහ දුෂ්ටයා. අපෝයි තේයනේ. චූටි දුව. මගේ මැනික ඔයා යන්න. පුංචි කාමරේ ඉන්නවා. නෑ කතා කරන්න හැටි තාත්තා කියන එක හදලා තියෙන හැටි තමයි ඔය. මොකද්ද ඉතින් කිව්වේ? 100ට දුස්තේ කියලා කිව්වේ. ඔයා පිළිගන්නවා එහෙනම් ඒක. මොකද? ඔයා එයාගේ 100 කියලා? පිළිගත්තත් නැතත් ඉතින් ඒකනේ ඇත්ත. මං කැමැත්තකින් පිළිගන්නව නෙවෙයි. අනේ මහත්තයා. මොකද්ද ඒ නොදන්න කිරි දරුවා ඔයාට කරපු වරද? ආපු විලේ ඉඳන් ඒ දරුවාට ඔරවනවා ඔයා. මං කාටත් ඔරවන එක තමයි කරන්නේ. ඇයි ඉතින් එහෙම කරන්නේ? මේ එහෙම තමයි මට පුරුදු. පොඩි උන් ඒව දන්නේ නැහනේ. දන්න නැත්නම් කියා දෙන්න. ඔයා කොහොමද මේ මූණ බලාගෙන එහෙම කරන්නේ? මං ඔය මූණ බලන්නේ නැහනේ. බලන්නනේ මලක් නේද? මල? අනි ඇයි මට ඔය මල් බලලා එපා වෙලා තියෙන්නේ? ඇයි මල් වගේ දෙන්නේ කැදුවා? එකෙක් ගියා හිතුමතේ
අනිත් එකෙත් යන්න හදනවා මාත් එක රණ්ඩු කර කර. ඔයාගේ දරුවෝ කියලා, ඔයා හැදුවා කියලා, මං වැදුවා කියලා. අසිත, දරුවෝ අපිට ඕන විදිහටම ඉන්නේ නැහැ. උන්ගේ හැඩයක් හොයා ගන්නවා. ළමයි කොහොමත් වෙනස් වෙන්න ඕනේ. නැත්නම් ඉතින් මොකටද අපි දෙන්න වගේ දෙන්නේ මේ ලෝකෙට? අනේ මේ වගේ පඬිතකන් තමයි ළමයි ඉගෙන ගත්තේ. ඕනේ එකක්. හැබැයි පොඩි එකීට දුෂ්ටකම් කරන්න එපා. හා, දැක්කනේ දැක්කනේ. ඔය වචනේ තමයි ඒ ළමයා කිව්වේ. බොරු නෙවෙයි කිව්වේ පොඩි එකේ. එහෙනම් ඔයා අපේ තාත්තට කැත විදිහට කතා කරලා තියෙන්නේ? ආ නෑ. කැත විදිහට කතා කළේ නෑ. මං කිව්වේ අපි මේ කසාදෙට කැමති නෑ කියලා විතරයි. මේ 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 ඔයාලගේ කැමැත්තෙන් එකමැත්තෙන් මට වැඩක් නෑ. ඈ? ඒත් මං කල්පනා කළා මොන මොකුලත්ද? ඈ? බලෙන් අරයි යන්න. හරි එක අපි ගෑනු දැකලා නෑනේ. කවුද? අපේ දුවද? නැත්තම්? අනේ දෙයියනේ. බලන්නකෝ මේ මිනිස්සු කියන්නේ වුණා. මුණට කියන්න බැරි නිසා හිටියා. දැන් මේ අවස්ථාව ආපු නිසා කිව්වේ. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපිට මේ රටේ ලෝක වෙන ගෑනු නෑ කියලා. තාතේ මුන් හිතන් ඉන්නේ අපි මුට බය ඉන්නෝ කියලා. පසන් දුක. මීතන් මම මේ කියන දේ හොඳින් අහගන්න. මොකද්ද මොකද්ද කියමුකෝ බලන්න. නෑ මේ ඒ කියන්නේ මේ දෙන්න කාලයක් තිස්සේ ආශ්‍රය කළා. ආදරය කළා. ඊට පස්සේ ගැලපුණා නොගැලපුණා ආශ්‍රය කරගෙනම හිටියා. දැන් ගැලපෙන්නේ නැහැ කියලා දැනෙනවා නම් දෙන්න දෙපැත්තට වුණා නම් ඉවරයිනේ. දෙපැත්තට වුණාම හරි කියලා හිතනවා නම් කමක් නැහැ. හැබැයි ඉතින් අපිට නම් පාඩුවක් නැහැ. අපිටත් පාඩුවක් නැහැ පසම් පුතා. ඒක ආගන්තුක දොස්තර දුවගෙන්. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ යා? මොකද්ද කියන්නේ? මොකද්ද තමයි කිව්වේ? අම්මයි තාත්තයි ඉස්සරහමව ජරා කෙල්ලෙක් කරන්න දෝනි. එතකොට සතුටු? මොනවද පිටරි උනේ? කොච්චර ආදරේ වුණත් තමයි කොච්චර ජරා මිගෙන්ද කියලා මම දැනගෙන හිටියා. ඒ කාලින් දාම මට සැක හිතුණා. හිතේ කොනකවත් කැමැත්තක් තිබ්බනම් ඒ කැමැත්තත් මෙතනින් ඉවරයි. පොලිසියට කතා කරලා දොට්ට දාන්න ඉස්සෙල්ලා තාත්තේ පුතේ දෙන්නම දොට්ට බහලා යනවා මෙතනින්. ආයේ මයි යන පාරක තොටකවත් අහුවෙන්න එන්න එපා. මොකද රවන්නේ? මොකද රවන්නේ යා? මට සමා වෙන්න තාත්තේ. දන්නේ නැතුව ඒ වගේ මිනිහෙක්ට ආදරේ කළාට. මං තාත්තගේ දුවම තමයි. අනේ අම්මේ. මේ මිනිහා කියනවා වගේ කිසිම දෙයක් අපි අතර වෙලා නැහැ.
මන් දන්නවා පුතේ මන් දන්නවා අපේ පුතා මෝඩ ළමෙක් නෙවෙයිනේ ඒකනේ මැනිකා මගේ රත්තරම් මේ ඉන්නේ මං කොහොමද මගේ පුතේ පුතේ එක දවසයි නිතින් නෑ ගොඩක් දවස් ගියා අනේ මැනික නෑ නෑ ගොඩක් දවස් ගියා අනේ පුතේ හරි 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 සමා වෙන්නකො හ්ම් අද ඉන්නවද බලමු ඉමු එක්කො ඉමු නැත්නම් යමු බෑ බෑ මෙහි ඉමු මෙහි ඉන්නවා ෂෝක් ආචාර්යකුයි නපුර සීකුයි පුතේ ඔවම මන් තේ එකක් ගේන්න ඉතින් කොහොමද මගේ මැනික කෝ පුංචි වැරදි හදාගෙන ඉතින් තව කෙනෙක් එක්ක හරි ජීවත් වෙන්න ඕන බය මෙහෙ ඇවිල්ලා තිබ්බොත් මන් තෝ මරනවා හැබැයි ඔය දාපු පාට් එක එළියෙන් දාලා බලන්න